කුමක්ද මේ නර්තන විෂය තුළ ඇති ප්‍රස්ථාරකරණය? නර්තන විෂය හදාරන ආදරණීය දූදරුවනි, ඔබ එක්වරක් හෝ අනිවාර්යෙන් මෙම වීඩියෝව නරඹන්න. ප්‍රස්ථාරකරණය පිළිබඳව ඉතාම සරලව ඔබහට අවබෝධ කිරීමටයි මම අද දින සූදානම් වන්නේ. පුතේ, මෙම පාඩම ඉගැන්වීම් කටයුතුවලදී මම දකිනවා මේ හා සම්බන්ධව කණ්ඩායම් දෙකක් ඉන්න බව. ඒ බව සඳහන් කිරීමට පෙර මෙන්න මේ ආකාරයට මෙම මාතෘකාව පිළිබඳව ඔබ සිතන්නට ඕන. ප්‍රස්ථාරකරණය හා ඔබට ඇති ගැටලු निराකරණය කරමින් ඊට සාර්ථකව මුහුණ දෙන ආකාරය පිළිබඳව මෙමගින් සාකච්ඡා කරනවා. පෙරදී මම සඳහන් කළ ආකාරයට ඔබ අතරින් බොහෝ දරුදැරියන් පිරිසක් මෙම පාඩම හා එකතු වෙලා එහි සඳහන් කරුණු තාම ආසාවෙන් හදාරලා විෂය සම්බන්ධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන ප්‍රශ්න පත්‍රය සඳහා එනු ලබන ප්‍රශ්නවලටත් නිවැරදි ලෙස පිළිතුරු සපයමින් ප්‍රශ්න පත්‍රය සඳහා නොබියව මුහුණ දෙමින් මේ පාඩමට කැමති සහ ඉතාම අනලස්ව ප්‍රස්ථාරකරණය සිදු කරන කණ්ඩායම. තවත් කණ්ඩායමක් ඉන්නවා ඔබ අතර මෙම පාඩමට අකමැති හා ඔවුන් ඉතා අලසකමට ප්‍රස්ථාරකරණය සිදු නොකරන කණ්ඩායම. ප්‍රායෝගික පරීක්ෂණයේදී පද මතක තබා ගැනීම, ක්‍රියාකාරකම් මතක තබා ගැනීම ආදී සියලුම කරුණු ඔබට හොඳින් වටහා ගැනීමට නොහැකි වන්නේද එම කණ්ඩායමේ සිටින දරුවන්ට බව මම ඉතාම පැහැදිලිව ඔබ වෙත දන්වා සිටිනවා. ඒ ආකාරයට ඔබගේ නර්තන විෂය ප්‍රශ්න පත්‍රයට ඔබ ලබා ගන්නා සාමාර්ථයට සුවිශේෂ බලපෑමක් කරන්නට හැකි පාඩමක් තමයි ප්‍රස්ථාරකරණය කියලා කියන්නේ. ඒ අනුව ඔබට දැන් ඉතාම පැහැදිලි මෙම පාඩම සඳහා සිටිය යුත්තේ මෙම කණ්ඩායම් දෙක අතරින් පළමු කණ්ඩායමට අයිති දරුවන් පමණයි. දෙවන කණ්ඩායමේ සිටින ආදරණීය දූ දරුවනුත් පළමු කණ්ඩායම හා එකතු කර ගන්නට ක්‍රමවේදයක් ලෙස තමයි මෙම වීඩියෝ පටය ඔබ වෙත ඉදිරිපත් කරන්නට කල්පනා කළේ. ආදරණීය දරු දැරියනි, මා ඉදිරිපත් කරන හේතු කාරණා අවබෝධ කරගත්තාට පසුව අනිවාර්යෙන්ම දෙවන කණ්ඩායමේ සිටින පිරිසත් පළමු කණ්ඩායම සමග එකතු වෙලා ඉතා හොඳින් මෙම පාඩම අවබෝධ කරගන්නට උත්සාහ කරනු ඇතැයි හොදක්ම මම අපේක්ෂා කරනවා. නර්තන විෂය හදාරන දරුවන් ලෙස ඔබ හොඳින්ම දන්නා කරුණක් තමයි කොටස් දෙකක් යටතේ, එහෙම නැතිනම් ප්‍රශ්න පත්‍ර දෙකක් යටතේ අපි විභාගයට මුහුණ දිය යුතු බව. ඒ ලිඛිත ප්‍රශ්න පත්‍රය සහ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ඔබ මුහුණ දෙන ප්‍රශ්න පත්‍රය. එතකොට එම ප්‍රශ්න පත්‍ර දෙකටම ඔබට ලකුණු 100 බැගින් ලැබෙන අතර ලිඛිත ප්‍රශ්න පත්‍රයට ඔබ ලබා ගන්නා ලකුණු 100ෙන් 60ක් සහ ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රයෙන් ඔබ ලබා ගන්නා ලකුණු 100ෙන් 40ක් ලෙස සකස් වෙලා තමයි ඔබට සමස්ත ලකුණු 100 ලැබිලා විශිෂ්ට සාමාර්ථයක් ඔබට ලැබෙන්නේ. ඒ අනුව හැම විටම අපි කල්පනා කරන්නට අවශ්‍යයි මෙම කොටස් දෙකටම සාර්ථකව මුහුණ දීම සඳහා ඉතාමත්ම සුවිශේෂ බලපෑමක් කරන්නට හැකි ප්‍රස්ථාරකරණය කියන පාඩම හොඳින් අවබෝධ කර ගැනීමට. එතෙන්දී ඔබ මෙන්න මෙහෙම කල්පනා කරන්නට ඕන. ඔබ මොහොතකටවත් හිතුවද මේ කොටස් දෙකම සාර්ථකව සිදු කරගත් විට සුවිශේෂ සාමාර්ථය ලබා ගැනීම සඳහා ප්‍රස්ථාරකරණය යන පාඩමට හැකියාවක් තිබෙනවා කියන බව. එහිදී 6, 7, 8, 9, 10, 11 මේ කියන සියලුම ශ්‍රේණිවලදී ඔබ හදාරනු ලබනවා බෙරපද, කවි ගායන, වන්නම්, වට්ටම්, ගීත ආදී සියලුම ප්‍රායෝගික කොටස්. දැන් මේ සියල්ල තමයි ඔබගේ ප්‍රායෝගික ප්‍රශ්න පත්‍ර.
එතකොට මේ සියල්ල ඔබ තාලම්පට වයමින් බෙරයට අනුව තාලානුකූලව සිදු කරන බවත් ඔබ දන්නවා. එහිදී ඔබට විශේෂයෙන්ම අපොස සාමාන්‍ය පෙළ නර්තන විෂය හදාරන දරු දැරියන් විදිහට හොඳට මතක තියාගන්න, මේ තමයි ඔබගේ ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රය. එහෙමනම් ප්‍රස්ථාරකරණය පාඩමේ එන අපොස සාමාන්‍ය පෙළ නර්තන විෂය දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සඳහන් ප්‍රස්ථාරය ප්‍රශ්නයටත් එම ප්‍රශ්නය සිදු නොකිරීමට වග බලා ගන්නා අපේ ආදරණීය දරු දැරියන් ඔවුන්ගේ ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රයත් අතහැරියා හා සමාන වනවා නේද? එහෙමනම් ඔබගේ විෂය තුල අත් නොහැරිය යුතු පාඩමක් බව පළමු කොට ඔබ සිහිතබා ගත යුතුයි. මේ පිළිබඳව යම් හෝ අපහසුතාවයක්, මඟහැරුණ යමක් ඔබට තිබුණා නම් සමහර විට මේ මොහොතේදී ඔබ එය නොකරන්නට තීරණය කර ඇති. නමුත් ඔබට තවම කාලය තිබෙනවා. ඒ නිසා අපගේ SL Dance Education YouTube channel එක හරහා මේ වන විටත් ප්‍රස්ථාරකරණය පළමු පියවර, දෙවන පියවර, තෙවන පියවර ලෙස ඉදිරිපත් කර ඇති වීඩියෝ අධ්‍යයනය කරමින් මේ පිළිබඳව අවධානය යොමු කරන්න අනිවාර්යෙන්ම ඔබට ඔබගේ විෂය නිර්දේශය තුළ ආවරණය කරගත යුතු සියලුම ප්‍රායෝගික කොටස් පිළිබඳව නිසි අවබෝධයක් පැහැදිලිව ලබා ගන්නට හැකියාව ලැබෙනවා. මෙම ඉදිරිපත් කිරීම වලට අනුව තෙවන කොටසෙන් පසුව සිව්වන කොටස, පස්වන කොටස ලෙසත් තව කොටස් දෙකක් ඉදිරියට ඔබට යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ පියවරයන් පහ තුල සමස්ත ප්‍රායෝගික ක්‍රියාකාරකම් සියල්ල, ඔබ අවබෝධ කොටගත යුතු ප්‍රායෝගික ක්‍රියාකාරකම් සියල්ල, අවශ්‍යම කොටස් ටික බහුතරයක් එහිදී ආවරණය වන බවද ඔබ කල්පනා කළ යුතුයි. එවිට ඔබ මෙම පාඩමට අනෙක් පාඩම් වලට වඩා ඇලුම් කරාවි. අනිවාර්යයෙන්ම ප්‍රස්ථාර ප්‍රශ්නය තෝරා ගනිමි. ප්‍රායෝගික පරීක්ෂණයට නොබියව මුහුණ දෙන්නට හැකියාව ලැබේවි. වීඩියෝ පට නරඹා ඔබේ අදහස් අප වෙත දන්වායි වන්න. ආයුබෝවන්.